ආරක්ෂාවේ ස්ථාපිත කරලා තියෙනවා. ඉතාමත් ඉහළ මට්ටම. මේ යහපාරම අපි අත්විවාරම උඩ ඉදිරි අනාගතය ගැන හිතන රට සංවර්ධනය කරන ගැන හිතනකොට වෘත්තියේ තමයි අපේ රට ගෙනියන්නේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් මම හිතුවා මගේ මවටත් පියාටත් පිප්පිනිස මේ කාන්තාවට අපි දිරිය කාන්තාවට මේ රටේ කර්මාන්ත තුන ගත්තොත් විදේශ රැකියා ඇඟලුම් කර්මාන්තය සහ තේ කර්මාන්තය මේ තුනේම වැඩ කරන්නේ අමාරු වැඩක් කරන්නේ අපේ කාන්තාව. ඉතින් 50%ක් වුණත් අපේ කාන්තා රටේ මට වියදම් කරන්න පුළුවන් මහත්තයට හැම එකටම විතර කරදර කරන්න ඕනේ නැහැ. දැන් හිතුවා මෙහෙම ශක්තිමත් කරොත් අපිට මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන් gedare ඉඳලා. එතකොට මේ කාර වෘත්තියට අපිට අරින්න ඕනේ නැහැ රුපියල් 30000 35000යි මේ කාර වෘත්තියේ වැඩි වෙන්න තව උදව් කරන්නේ. මේ විශේෂ අවස් විශේෂ උදව්වක් ඕන දරුවෝ ඕන තරම් ඉන්නවා ලංකාව. ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ වගේම සිංහල ජාතිවාදය ගැන ජාති ආලය ගැන කතා කරනවා නම් කරන්න බලව හොඳම දේ නිශ්ශබ්දව තමන්ගේ සිංහල දරුවෙට උදව් කරන්නේ. දෙමළ ජාති ආලය ගැන කතා කරන හොඳම දේ තමයි එළියට බහැලා අත මිට මොළවලා කාත් එක්කවත් ගහ ගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. තමන්ගේම දෙමළ මේ විශේෂ උදව් අවශ්‍ය දරුවෙට උදව් කරන්නේ. මං අහන්නේ මේ රටේ කී දෙනාද ඔය ජාතිවාදය ගැන කතා කරන දේශපාලඥයෝ ඒ වගේම අනිත් මේ දරුවට ඉගෙන ගන්න කියලා කරම පුද්ගලෙක් පුළුවන් නම් මට කියලා පෙන්නන්න. සහෝදරනි ජාතිවාදය අවශ්‍යන ජාතිවාදය ගැන කතා කරන මිනිස්සු බොරුකාරයෝ. මෙරට අපි හිතේ තියාගන්න ඕනේ. මේ ඔක්කොම අපි එකම ජාතියක්. අපේ සංස්කෘතිය විතරයි වෙනස්. මේ ලෝකේ ඔක්කොම මනුස්ස ජාතිය. මේක අපේ තාත්තලා අම්මලා අපිට හොඳට ඉගෙනනවා. ඒ හින්දා තමයි අපේ ජාතිවාදය අපේ හිත ඇතුළේ නැත්තේ. හැබැයි සිංහලකම බෞද්ධකම මගේ තියෙනවා. ඒක මගේ සංස්කෘතිය. ඒ මම උපන් හැටි. අවුරුදු 3000 4000ක් යා බැලුවොත් ඒ මිකක් හොයා ගන්නත් බැරි වෙයි. හැබැයි ඊට පස්සේ අපේ සංස්කෘතියේ තියාගෙන වැඩ කරන දවසට තමයි මේ රට දිනු වෙන්නේ. අපිට වෙන ආගම් ભેද ಜಾති ભેද කුල ભેද ඒවා නැහැ. ඒවා ඔයගලගේ සංස්කෘතිය පමණයි. එකම ಜಾතිය තමයි ශ්‍රී ලංකා ಜಾතිය කියන එක සියලු දෙනා හිතේ තියාගන්න. එහෙම හිතේ තියාගත්තොත් මේ රට අපිට සිංගප්පූරුව මැලේසියාව වගේ දිනු කරන්න පුළුවන්. අපේ සියලුම සංවිධාන කටයුතු වලට අපේ සංවිධායක මහත්වරුත් එක්ක එතුමා ඒ සහයෝගය ලැබලා දෙනවා. මම කිසිම ඉරිසියාවකින් පැකිලීමෙන් තොරව එතුමාට ඒ 150ක අයිතිවාසය එතුමාගේ ආසනය ලැබලා දෙනවා. එතුමාත් එක්ක සහයෝගය මොකද උජිබරවන් මහත්තයා අපිත් එක්ක පක්ෂයේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන මන්ත්‍රීවරයෙක්. ඒ හින්දා ඒ වගේම මම ඔබතුමියලට කියනවා මෙතන දේශපාලනේ මම කතා කරන්නේ නැහැ. මේ පන්තිවල දේශපාලනේ නැහැ. මේ පන්තිවල තියෙන්නේ ඔබතුමියලා ඉගෙන ගන්න, පුහුණුව ලබා ගන්න, අනාගතයේ වෙනුවෙන් හොඳ වෙළඳපළකට ඔබතුමියලාගේ නිර්මාණ ඉදිරිපත් කරන්න හොඳ වෙළඳ මහත්මයෙක්